आप खालीन सेक्शन के अवकलन अर्थ दिन कथा करा मेके पावित कराने कोहमदे अवकलन अर्थ दीम पावित कला सामान्य हम बेसिक्स सामान्य हम स्थित वाल अवकलन सांगुन कहयानी कोहमद के तमें बला हरी यतकटा मे अर्थ दीम मत करोति एक अपे अवकलन सांगुन के हेमनता मे एक्स नोट के लिए अंदर स्पर्शक रेखा अनुक्रमणीय अवकलन सांगुन के अंदर मे अभी मिथन अंदर स्पर्शक रेखा अनुक्रमणीय हेमनता मे मे पॉइंट के मे एक्स नोट वाई नोट एक्स नोट की आने एक्स खंडा के एफ एक्स वाई नोट मेक प्राकल लेने खंडा के කියන පොයින්ට් එකේදී y x අනුව වෙනස් වෙන ශීඝ්‍රතාවය නේද ඒක ඒකයි එහෙම නැත්නම් අවකලන සංගුණ එහෙම නැත්නම් මේ රේක ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය දෙකම එක දේ ඒක තමයි මේ අර්ථ දක්වීමෙන් දෙන්නේ ඒකෙදි මේ secant line වල මේ වගේ සීමාවක් හැටියට තමයි මේ secant line වල මේ අනුක්‍රමණ වල සීමාව හැටියට තමයි මේක අනුක්‍රමණය අපි ගන්නෙ හරි එතකොට මේ මෙතන දෙපැත්තෙන් මෙන සීමාව තමයි h බිඳුවට යනකොට ධන පැත්තෙනුයි දකුණෙනුයි වම්මෙනුයි යන සීමා දෙක වමත් සීමාවයි දකුණත් සීමාවයි දෙකම සමාන වෙලා තමයි මේක අර්ථ දක්වන්නේ නේ අපි පෙන්නලා තියෙන්නේ මෙතන දකුණෙන් එන එක විතරයි වම්ෙන් එනකොටත් මේ රේඛා මේ secant රේඛා මේ tangent රේඛා එක මතට යනවා නේද හරි ඒ වගේ සීමාව ටැන්ජන්ට් රේඛාව මේ පැත්තෙනුත් එහෙමයි අපි දිගටම පෙන්වුවේ දකුණේ පැත්ත විතරයි විස්තර කිරීමලදී හැබැයි වමෙන් එන සීකන්ට් ලයින් උත් මේකට මේ ස්පර්ශ රේඛාවට එනවා හරි बिंदुरे पेन निकपेना मिथन अभी कथाकला दिखेम बिंदु अटोटे सीमा हर इतकोटे मेक डेरीवे अवकालन सांगुन के तपेटन लिमिट मेके हलती है एक्स वर्ग की अवकालन सांगुन के एक्स नोट होयाला हर इतकोट अभी अर्थ दी मे एम एक्स नोट की मे स्पर्शक रेखावे अनुक्रमने එතකොට mx නෝට් කියන්නේ අනුක්‍රමණය සමානයි මෙන්න මේ ශ්‍රිතයේ මේ මේ සීමාවට නේද අපේ අර්ථ දැක්වීම අනුව මේක හොයන්න ඕන. එතකොට මේවා අපි මේ සමීකරණයට අපි මේ ඉන්පුට්ස් මේ මේවා ටික අපි දාලා බලන්න ඕන මේ ආදේශ කරන්න ඕන නේ මේ ශ්‍රිතයට. හරි එතකොට ये आदेश करा एक्स नोट एक्स वर्गेट आदेश करा मेकेन मे एक्स नोट मेकेन हर इतकोट मेके सीमा अवगाती अब मेक वैडिकरला मे दिख वैडिकला एन मेकनी एक्स नोट वर्ग दिखा एक्स नोट हेच वर्ग की मिथन एक्स नोट एक्स वर्ग एक्स नोट वर्गेन हेचक्स नोट हेचक्स नोट मिथन पद दिखाकन मेदनी हर मेके एक्स नोट की अब मे कपलदापना मेकेन हर इला मेके हेच पिटट गाता मेतन दिखा एक्स नोट पितुवें मेतन हेचिवें एलिएट गेक मेके कपलाना दिखा एक्स नोट दच्चा इनके हेच बिंदु अटे एक सीमा दिखा एक्स नोट हर इतकोट मे एक्स नोट अवकाल सांगुन के मेके दिखाई एक्स नोट मुखद बिंदु अटी मे आ बिंदु अटैन मे दिखाई एक्स नोट मुकुत आना अर इलांट मे मेवा
සංකේත ගැන අපි දැන් කතා කරමු. හරි මේකේ අවකලන සංගුණක දක්වන දෙකක් තියෙනවා. එකක් තමයි මේ f එකේ අවකලන සංගුණකේ f'x වලින් නිරූපණය කරන්න. හරි ඒක ලග්‍රාන්ජ් කියන එකේනා තමයි ඒක මේ අඳුන්වල දීලා තියෙන්නේ. හරි මෙහෙම f' කියන සංකේතය. මේක එතකොට අපි කලින් ප්‍රශ්නේ අපි x ට ගත්තොත් ඇත්තටම මේ අවකලන සංගුණකයා ස්ථිරයක් නේද? දැන් අපි බලුවොත් මේක කලින් එකට ගිහිල්ලා බලුවොත් ආයි මෙතන x0 එන්න x0 ඉන්පුට් කරාම මේක මේ ආදේශ කරාම 2x0. එතකොට ඒ ඕනෙම x අගයක් කියලා හිතුවොත් මේක 2x නේද? එතකොට ඒක මේ අපි දාන මේවේ කණුව මත වෙනස් වෙනවා රඳා පවතිනවා. එතකොට මේ අවකලන සංගුණකේ කියන්නේ ස්ථිරයක් තව. හරි? එතකොට ඒකෙන්ද ඒක අපිට f'x වලින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට මෙතන ගත්තොත් x² කියන එක අපිට 2x කියලා කියන්න පුළුවන්. හරි? 2x කියලා අවකලන සංගුණකේනේ. එතකොට මෙතන t වර්ග තිබ්බනම් හදිසිය fx වෙනුවට ft සමානයි t වර්ග කියලා තිබ්බනම් අවකලන සංගුණකේනේ 2t නේ. f't 2t ඒක ස්ථිරයක් නේ. හරි? ලයිබ්නිස් කියන එක නා තමයි මුලින් ඉදිරිපත් කරේ ඒක dy/dx කියලා කියන්නේ පොඩි y වෙනස් වීමකදී x වෙනස් වීමකට y වෙනස් වෙන හැටි කියන අදහස. එහෙම නැත්නම් මෙහෙම d/dx fx කියලා කියන්න පුළුවන්. හරි එතකොට අර මේ fx කියන්නේ x වර්ග කියලා ගත්තොත් අපිට d/dx කියන්නේ 2x කියලා කියන්න පුළුවන්. ඒ වගේම y කියන්නේ t වර්ග කියලා ගත්තා නම් dy/dt කියන්නේ 2t කියලා කියන්න පුළුවන්. එතකොට මේක ස්ථිරයක් නේ හැමතැනම. ඕකේ. ළඟට තව එකක් තමයි d/dx කියලා දැම්මම අපි අවකලනය කරන්නේ මොකක් විශේෂෙන්ද කියලා කියනවා මෙතන x විශේෂයෙන්. හැබැයි f' notation එකේදී අපි කියන්නේ මොකක් විශේෂෙන්ද අවකලනය කරේ කියලා කෙලින්ම නේ. ඒකෙදී අපි ගන්නවා මෙන්න මේ independent variable එක මේ තමයි අපේ අවකලනය කරන්නේ ඒක විශේෂෙන් කියලා. හරි? දැන් මෙතෙන්දී x විශේෂයෙන්, මෙතෙන්දී t විශේෂයෙන්. මෙතන මේ Lagrange එකේදී පේනවා මොකක් විශේෂෙන්ද කරන්න කියලා. ඒක තමයි මෙතනින් කියන්නේ. ඒ Lagrange එකේදී අපි හිතනවා independent variable එකට විශේෂයෙන් සමය අවකලනය කරන්න කියලා. මෙතන dy/dx x සමානයි x0 කියන්නේ අපි කලින් අවකලනය කළා ඊට පස්සේ x0 කියන එක ආදේශ කරන්න කියලා. මෙහෙම ගත්තොත් d/dx ඒත් ඒකමයි කියන්නේ. හරි එහෙම නැත්නම් f'x0 කිව්වා. හරි. එතකොට උදාහරණයක් හැටියට මේක x වර්ග නම් d/dx 5 කියන්නේ මුලින් අවකලනය කරනවා. 2x නේ ඊට පස්සේ x ට 5 ආදේශ කරනවා. හරි. මෙහෙම ගත්තොත් 2t t ට 5 ආදේශ කරනවා 10 එන්නේ නේ. එතකොට අපිට f dash ki 2 කිව්වත් එහෙමයි මුලින් අවකලනය කරනවා 2x ඊට පස්සේ 5ට 10 ආදේශ කරනවා. හරි. දැන් අපි මේ සම්මත ශ්‍රිත කීපයක මේ අවකලන සංගුණක හොයන හැටි බලමු මේ අර්ථ දැක්වීම අනුව. හරි. පළවෙනියට එන්නේ fx සමානයි k කියන එක. හරි එතකොට මේකට අපි අර්ථ දැක්වීම දාන්න ඕන මුලින්ම. එතකොට මෙහෙම එනවා fx + h fx බෙදීම h කියලා. හරි එතකොට මේකේ අර්ථ දැක්වීමෙන් එන්නේ නේ මේ පළවෙනි එකෙන්නේ අර්ථ දැක්වීමෙන් ඒකට k ආදේශ කරන්න ඕන. k කියන්නේ මේ constant function එක ගන්න. එතකොට ඒක දැම්මට මොන x එකටත් output එක kමයි නේ. එතකොට මෙයාගේ එකත් k k - k කියලා එනවා. ඒක h වලින් බෙදලා තියෙනවා. එතකොට බිංදුව බෙදීම h කියලා එනවා. හරි? බිංදුව බෙදීම h කියලා ආවම අපිට මේ සීමාවට යවන්න කලින් h වලින් බෙදුවම බිංදු වෙනවා. ඊට පස්සේ h සීමාවට යවුවම අන්තිමට බිංදු වෙනවා. එතකොට මේකේ අවකලන සංගුණකයේ බිංදුවයි. හරි?
ඊළඟට මේ විශේෂ b එකක් මම ගත්තා x³ කියලා. හරි. මේකෙත් එතකොට x³ වලට මුලින්ම අර්ථ දැක්වීම දානවා. කොට x + h වල තුන්වෙනි බලය ඍණ x³ නේ. මේ x + h මේකට ආදේශ කරාමයි x ආදේශ කරාමයි එන පද දෙක. මේක විහිදුවල ලියන්න පුළුවන් binomial theorem එකෙන් හරි Pascal ත්‍රිකෝණයෙන් හරි. මේක විහිදුවල ලියන්න පුළුවන්. ඒක දන්න නැත්නම් මට मेसेज करना मैं एक दान योट मेहमेन इट पास एक्स तून की कैपेन मेक एच की पोदी एक एलियट गेम एक आप कैंसल के दाने हच का एलियटरा हे का मेतन तुना एक्स वर्ग मेतन तुना एक्स हेच मेतन हेच वर्ग हेक कि अरे इट पास मे ली सीमा हेच बिंदु अटेनोट मे බින්දුවට යනවා මෙයත් බින්දුවට යනවා මේක x වල මත h මත රඳා පවතින්නේ එයා එහෙම ඉන්නවානේ එතකොට අපිට 3x වර්ග කියන එක තමයි සීමාව මේක බැලුවොත් 2x වල උනේ 2x නේ හරි දැන් අපි හොයමු 3x එහෙම නැත්තම් මෙහෙමත් ලියන්න පුළුවන් නේ df dx ඩෙරිවේටිව් අලකන සංගුණකය මේ හරි නැත්තම් මේක 3x වර්ග නේ දැන් අපි බලමු x වල n tan එක. හරි. මේකට අපි දානවා මේ අර්ථ දැක්වීම මාව කලණේ. හරි. එතකොට මේක x + h වල n වන බලය - xn බෙදීම h කියලා එනවා. මේක අපිට විහිදුවා ලියන්න පුළුවන් මේ binomial theorem එකෙන්. හරි. ඒක විහිදුවල ලියුවම ඉන්නේ මෙන්න මේක තමයි n x + hn කියන්නේ මේක. හරි. मेके मे संगुणक वलट आदेश मेके मे संगुणक वलट आदेश क्रमारोपित मे बाइनोमियल कोफिशिएंट अभी आदेश मेतन हरि ईट पास एक्स प्लस एच एन माइनस एक्स एन की आने एकता मे उड़ती है ने देवनी के उड़ती है लावय हरि एक मे एक्स एन कैपिल पद मेतन मे मैंने मेक एक्स एन पदे की आने कैपिल मे एक्स एन अड़क राम मेतन एक्स एन की आने कैपिल हरि एक लंगट मेतन हे का पोदू हे के लिए आप हे का पोदू हे के लिए एक हे के लिए अर्गन इतकोट मैंने मे एक्स एन की माइनस एक्स एन की आने के मेक आदेश मेक इतकोट मे हे कैपिल आच्चे कैपिल आठ पास මේකේ සීමාව h බිඳුවට යනකොට මෙයාගේ h නෑ එයා එහෙම ඉන්නවා අනිත් ඒවා ටික බිඳුවට යනවා ඔක්කොම ඒ වගේ h පද තියෙන හින්දා හරි එතකොට මේකේ 3 වුණා නම් x 3n 3 වුණා නම් x³ කියන්නේ 3x වර්ගය නේ 3x වර්ගය එනවා හරි 2 වුණා නම් මේ n එක 2x වල පළවෙනි බලය නේ